ශ්‍රද්ධාවන්ත පිතුනි සුපරුදු පරිදිී පිංනතුන් මේ සූදානංවෙන්නේ ලක්খඩ ගුවන්විදිලි ඔස්සේවි කාශය කෙරෙන සිතනිවන බුදුබනු දෑසන ධර්මානු ශාසනාව ශ්‍රවනය කිරීමටයි. පිങතුන්ගේ ජීවිත පිහතුන්ගේ අදු දවසේ කටයුතු ආලෝක මත්කර ගැනීම පිණි සවශ්‍ය කරනු ධර්ම කරුණු මේ දේශනා ඔස්සේ ශ්‍රවනය කිරීමට පිංවතුන් බලාපොරොත් වෙනවා මෙධර්ම කරුණු අපි පුළුවන් තරන් අපි අපේ ජීවිතයට ගලපාගෙන ඒවා අපේ ජීවිතේ තුළ ප්‍රායෝගික අත්දකින්ට අපි උත්සාාවන්තවෙන්න ඕනෙ එ ඉතාමත් වැදගත් කාරණාව මේක ශ්‍රවනයට පමණක් සීමාවුුණොත් එක ඒ මොහොත්තේ අපිේඒ ශ්‍රවනය කරපු දෙයක් බවට පත්වෙනවා අපේ ජීවිතයේ භාවිතයක් බවට පත්වෙෙන්නේ නෑ. එනිසා දැඩි අධිස්්ඨානයක් ඇතිකරගන්න මේ දේශනාවලින් ඔබේ අම්කිසි ධර්ම කරුණක්. ශ්‍රභනය කරනා දේ සෑම ධර්ම කරුණකට අනුව ඔබේ ජීවිතය පොළුවන් විදිහයට හැඩගස්වාගන්නවාකින් අධිස්්ඨානි ඇතිකරගඩ ඕනේ. විශේෂීෙන් පෞගිය දේශනාමාලාවත්තුලින්ම අපි දිගින් දිගට සාකච්ඡා කරගෙනාවේ විතක්ක සන්ඨාන සූත්‍රේන, සිත දමනය කර ගැනීමට බුදුරාජාණන් වහන්සේ වදාළ යම්යම් ක්‍රමවේද පිළිබඳව.මිතාක සන්ටාන සූත්‍රයේ සිත දමනය කර ගැනීමට අවශ්‍ය කරන ක්‍රමවේද පහක් හරි ලස්සනට භාග්‍යවත් බදුරාජාණන් වහන්සේ විසින් දේශනා කරනවා. එක පළවෙනිි කාරණාව තමයි සිත තුළ ඇතිවන ඒ ක්ලේෂයට ප්‍රතිවිරුද්ධ කුසල් අරමුණක් තුළ සිතපේටවා ගැනීම. දෙවෙනි එක තමයි ඒ ඇතිවිච්ච අකුසලේ නිසා අපේ ජීවිතයට සිද්ධ වෙන හානි අපේ ජීවිතයට සිද්ධ වෙන පාඩු ප්‍රශ්න කෙටියම ගත්තුත් ආදීනවේ පිළිබඳව මිනිහි කිරීම. තුන්වෙනි ක්‍රමවෙයිදේ තමයි බුදුරජණන් වහන් සිද්දේශනා කරනවා ඒ සිත තුළ ඇතිවන ඒ සිතුවිල්ල නොසලකා හරිනවා. අපිකව අසති අමනෙසි කාර කියලා ඒ සිතුවිල්ල පිළිබඳව අපි අපේ අවධානය යොමු කරන්නේ නැතුව ඉන්නවා. ඒම අවධානය යොමුකරන්න නැතු ඉන්න කොට අපිදන්නෙම නැතු ඒ අපි තුළ හටගත්තේ අපසල් සිතුවිල්ල අපි තුොළම ප්‍රහාණයවෙලා යනවා. අද මේ දේශනාවත් තුොලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කරුණු පහ අතර හතරවෙනි කාරණාව. දැනට අපි තුුණක් කතා කරා දැම් මේ හතරවෙනි කාරණාව පිළිබඳවයි මේ දේශනාවත් තුලින් අපි සාකච්ඡා කරන්නේ සිත කොච්චර අපි උත්සාහ කරත් ප්‍රතිවිරුද්ධ සිතුවිල්ලක සිත පිහිටුවාගත්තත් ආදීනවේමෙනහි කරත් ඒ සිතුවිල්ල නොසලකා හැරියත් ආපව ආපව අපේ හිතටේ කෙලෙ සිතුවිලි ඇවිල් අපිට පීඩා කරන්න පුළගන්. මාන්නේ ඊරිසියාව අයිරය ක්‍රෝධය රාගය මේ මොනයම් හෝ ආකාරයේ කකුසල් ස්වභාවයක් අපේ සිතු තුළ එක දිගට වැඩ කරන්න පුළුවන් මේ ආකාර තුනම අපි ක්‍රියාවට නැන්වත්. ඒ වගේ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ අපිට වදාළලා හතරවෙනි කාරණාව හැටියට. බික්කුණා තේසං විතක්කානං විතක්ක සංකාර සන්ඨානන් මනසිකාතබ්බං. ඒ අපි තුළ හටඇරගෙන තිබෙන අකුසල් සිතුවිල්ලේ. මුල සොයාගෙන යනවා මොන හේතුවක් නිසාද මේ සිතුවිල් අපි තුළ හටගත්තේ කෙලා අපි ආපස්සට ආපස්සට සිත සිතා යනවා. එහෙම මේකි මුල හොයාගෙනයනකොට බුදුරජාණන් වහන්සි වදාලා අපි තුළ හටගත්තාව යම්කිසි අකුසල් සිතුවිල්ලක් වෙද්දේ සිතුවිල්ල ප්‍රහානය වෙනවා කියලා. එක හරි ලස්සන්ට බදුරජාණන් වහන්සි දේශනාකන්නවා තේසං පහන අජ්‍යත්ත මේව චිත්තං සන්තිට හැති. සන්නිසීධති. ඒකෝදිහෝති සමාධියති මේ විද්‍යයට හොඳයට යම්කිසි කෙනෙක් ඒ සිතුවිල්ල හටගත්ති කෝමද කියලා ආපස්සට ආපස්සට මෙනහි කරගෙන යනකොට පිමතුනි. ඒ කෙනාගේ ඒ සිත මෙහෙවීම තොලින් එයාට පොළුවංකම ලැබෙනවා ඒයාගේ සිත ඇතුල්ලත තුළ පහිටුවන්න කුසලේතුළ පිහිටුවන්න ඊළංගට හුදैයි කලාවෙන්න පුොළුවංකම ලැබෙනවාෝ සිත සමාධිමත් කරගන්න පුොළහංකම ලැබිෙනෝ ඔන්න හතරවෙනිි කාරණාව පිටිපස්සට පිටිපස්සට මිනහිකරගෙනයනවා කොහොමද මිච්චර බලවත් සිතුවිල්ලක් මගේ සිතතුළ වැඩකරන්නින් දෙැ මෙහිම හිතන්න යිപിංന്നතුන්ට දෙදෙන් අත්തශേන් േයින් തിගහිල්ලා. තමන්ට තමංවවත් පාලනේ කරගන්ඩ් බැරිමට්ටමක් සිතතුළ දැන් ඇතිවෙලා හරියට අපීතමු අපි කියන්නේ යක්ෂාරූඩයනවා කියලා ඒ තරං බලවත් විදියට හිතතුළ මේ දවේශයදැන් වැඩිවෙලා ඔබනිකං සම්පෝර්ණයම මොළු ස්වරූපේම වෙනස් කරගෙන කටයුතු කරනවා දැන් පිහතුනි ඔය තත්වයට හේතුව ඒ සිතවිල්ල තුළම ඔබ ඔබේ හිත පවත්වනේක ඒකට අනුකූල වෝ සිතුවිලිම හිතනවා මෙහිම මට බැන්න මෙහිම මට ගැහෝ අරවිදියට කරා මේ විදියට කරා එහම කොහොම දෙවෙන්න කියලා ඒ තමන්ගේ සිතුවිල්ලට අදාල දේවල්ම හිතන නිසා ඒක ප්‍රතිඵලයක් ැටයටර්තම ඔය සිතදැෙන් ඔච්චර අවුල්ලලා ති නොබී ස්වරූපියත් සම්පූර්ණිම වෙනස්සෙලා යක්ෂාරූඩ වෙනවා කියන මට්ටමට හිත ඇවිල්ලා දැන් ඔබට තේරෙනවා මේ ඊට අනුකෝලවෝ සිතුවිලි සමුදාය කඔබ තුළ වැඩකරන නිසාත්තමයි මේ කේන්තිය මේ දක්කෝවර්ධනී වෙලා තියෙන්න්නේ දැ බුදුරජාණන් වහන්සේ වදාලා මේ අතරවෙනි ක්‍රමවේදේ තුළ හිත ඔබට පාලනේ කරගඩ ඕන්න මේ ආවේග තුළින් සිත මුදවගන්න ඕන්න මේ වැරද්දට යොම වෙන සිත කුසල්ලෙයටට යොමු කරගඩ ඕන්න කේස්ොලින් හිත මුදවාගණ්ඩ අවශ්‍යනම් ඔබවිසින් කුමක් කළ යුතුද මේ සිතුවෙල්ල හටගත්තේ කෝමද කියලා මුලට මුලට හිතාගෙන හිතාගෙන යනවා. දැන් මෙහෙම කෙනෙක් මිනහිකරනකොට පිංගතුනි එයාට තේරෙනවා දැන් ඉන්න තමන් ඉන්න තත්වය. දැන් ඔන්න අපි බලම අපපස්සට කොහමද මෙනෙහි කරන්නේ කියලා දැන් කෙනෙකු ඕනෙ කොහමාරි මේ අකුසල් සිතුවිවෙල්ල පාලනය කර ගන්ධදයා හිත්තට ැවත නවත මේ ්ේශය හරි මොහරි අකුසල් සිතුවෙල්ලක් දැන් පුදමා කාරේදියට බලපානෝ දැං ඉස්සලයා තත්තුවේ තේරුම් න්නවා. දැන් ම ඉන්නේ මේේවාගේ තත්තුවය එක බම බරපතල තත්තුවඒ එක මිලිඩක් හැදිලා ඇතිව වනු බරපතලමිතත්තුවයක් නෙමේ මේක ඇතට මේ හිත තුළහටගත්ත ලෙඩක් නිසාහට ගත්ත ප්‍රශ්නයක්. ංයා ඉසල්ල ඉන්න තත්වය හොඳට තේරුම්ගන්නවා. යා දැං ඉන්නේ ප්‍රපංච කරණය තුළ. අකුසල් ඇතිවනවිදියට සිතන මට්ටමක් තුළෙ අයින්නේ අකුසලයටම යුද වූ මනසක් තුළයි එයායින්නේ ඊට අනු කූලවමයි නැවත නැවත ඔබේ සිතතුළ සිත මේ පහලවෙන්නේ ඊට අනුකෝලවමයි ඔබේ සිත වැඩ කරන්නේ නැම ප්‍රපංච කරණය තුलाईයිමම ඉන්නේ කියලා තමංබොහෝම සිහියෙන් තමං පිළිබඳෝ තේරුංගන්නවා ඊළඟට පින්හතුනි ඒය බලනවාේ දැම් මම මේ ඉන්න තත්ත්වයට පත්තෙන්ඩ හේතුවමකද්ද. එතකොට එයාට තේරෙන්න්න ගන්නවා. මම මේ මට්ටමට පත්තෙන්ඩ හේතුව විතර්ක කරනේ එකැන්නේ ඊට අනුකූලව සිතීම ඊට අනු කෝලෝ සිතීම දැම් මේ අකුසල් ඇතිවනු මට්ටමට මෙච්චරමේ ප්‍රපංච කරණය දක්වා සිත බලවත් වෙලාති එෙමි ඒ අපිට අකුසලේ ඇතිවන විදිහයට සකස්විච්ච ඒ සිතුවිල්ල තුළම ඔබේ සිත පැවැත්වීම ඔබ ඊට අනුකෝල සිතුවිල්ලාක් පැවැත්තුවේ නැත්තං මේ විදියට ප්‍රපංච කරණකට එමනැත්තම් මේ විදියට අකුසලය බලවත්වෙන විදිහයට සිතුවෙලි ඔබ තුළ වැඩකරන්නේනෑ නමුත් ඔබ ඒකම ඒකම මෙනහි කල නිසයි මේ මට්ටමට ඔබේ හිත දැන්මි කේන්තියට පත්වෙලා තිබෙන්නේ. ඊළඟටයා එතනින් අතර වෙන්නේි නෑ එය බලනව මේ විතරකයන් හටගන්න හේතුව මොකද ඊට අනුකූලුව මේ සිතනවා කියන එක සිද්ධ වෙෙන්්ඩ මොකද්ද හේතුව එහෙම බලනකොටයාට තේරෙනවා යම් කිසි දෙයක් පෙළිබඳව යමෙක් හිතනව නම් ඒ හිතන්ඩ හේතුවෙන්නේ එයා තුළතිබෙන හඳුනාගැනීම අපි ඒකට කෙනව සංඥාව කියලා යම්කිසි කෙනෙක් තුළ සංඥාවේ ක්‍රියාකාරිත්වයක් නැත්තං හඳුනාගැනීමේ ක්‍රියාකාරිත්වයක් නැත්තං එයා තුළ විතර්ක කරණය කියෙක සිද්ධ වෙන්නේ නේට අනුකෝලව සිතීමක් කියන දෙයක් සිද්ධවෙන්නේ නෑ. එනම් පැහැදිලිවම මේ විතර්ක කරණයට ඒට අනුකෝල සිතීම කියන තත්වයට ප්‍රධානම හේතුව බවට පත්වෙන්නේ හඳුනාගැනීම එමත්නැත්තං සංඥාව දැංයා බලනවා මේ සංඥාවද ඇත්තටම මේක මෝලික පුොරුක. මං මේ විතරක කරනට තල්ලු කරලා ඒ කෙලෙස් ඇතිවනු මට්ටමට ආපවාපෝ ඒ තුළම වැදගෙන සිටිින්ද තරං බලවත්තුනිි මේ සංඥාව විතරක් නද. සංඥාවට හේතුවක් නැද්ද. කෙළයා හොඳයට බලනවා. එ බලනකොටයාට තේරෙනෝ මේ සංඥාවට හේතුව වේදනාවයි. ි සඥාව මේ මොහොති සකස්සෙන්න්න කලින් සං්ඥාව සකස්සෙන්ට උපකාරවුණේ ඊට අනුකෝල වේදනාවක්. විඳීමක්. ඊට අනුකෝල විඳීමක් නැත්තම්පින්නතුනිි ඊට අනුකෝලෝ සංඥාවක් පාලවෙන්නේි නෑ. එතකොට මේ හිත තුළ සකස්වෙලා තිබෙන මේ සං්ඥාවමනැත්තං අපි අම්යම් දේවල් හඳුනාගන්න ස්වභාවය සකස්සවෙලා තියෙන්න්නේ වේදනාව මත පදනං වෙලා. කෙනෙවිදී ඒක සමාරයට සැප එකක් වෙන්න පොළුවන් ඒක සමහාරයට දුක්්‍යකක් වෙන්න පොළුවන් ඒක සමහරවිට අදුක්කම අසුකෙකක් වෙන්නත් පොළොවා. දුකත් සැපත් කෙනම දෙකට ම අයිති නැතිකක් වෙඩත් පොළොවා. මේ කොයි අම්ම ආකාරේක වේදනාවක් නැ තම් විඳීමක් නිසා තමයි ඒ අනු සාරීෙන් තමයි සංඥාව ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔන්න බලන්න අපි, ආ පස්සට පසට හිතනවා දැන් එතකොට එයාට පැහැදිලි වෙනවා මෙහිම තත්ත්වයක් තමයි මෙහිම වේදනානුසාරයෙන් තමයි මාතුළමි සංඥාවේ ස්වභාවේ සකස්සලා තිබෙන්න්නේ කියනෙක ඇයට තේරෙන්න්න ගන්නවා. ඊළඟටයා තවත් පිටිපස්සට බලනවා. මේ වේදනාවමද මේකෙ මූලික අවස්ථාව ය තවත් පිරිපස්සට බලන්නකොටයාට තේරෙනවා මේ වේදනාව කියනෙක පිංහතුනි සකස්වෙෙන්නේ ඉස්පර්ෂයෙන්. ඉස්පර්ෂය තමයි වේදනාවට ශක්තිය දෙන්නේ. මොකදදමි ස්පර්ෂය කෙල කියන්නේ තුනක එකතුවක් මොකදදම මේ තුන ඇසත් ඇසට පෙනෙන රූපයත් ඒළඟට ඇසේ පහළ වෙන සිතත් කියනම තුනේ එකතුවට කියන ස්පාර්ෂය කියලා. එවිතරක්න මේ කනත් ශබ්දත් කන තුළ පහළ වෙන සිතත් කියන මේ අවස්ථාත්තු වන ඔය විදියට පිංහතුනිි අපි මේ කතා කරන ඇස කණනාසේ දිවශරීරය මනසත් රූප ශබ්ද ගන්දරස ඉස්පර්ශාරමණු කියන මේ බාහිර නිමිතිත් ඊළඟට මේ ඇසකණනාසේ දිවශරීරයේ මනස කියන මේ ආයතන හයතුළ වෙනවෙනම ඒ ඒ නිමිත්ත අනුසාරයෙන් පහළ වෙන සිතත් කියන මේ ආකාර තුනේ එකතුව තමයි පිංහතුන ස්පාර්ශය කියලා කියන්නේෙ මෙහෙම ස්පර්ශයක් ියම්කිසි පිංවතෙක් තුළ සකස්වුනේ නැත්තාං ඒ අනුසාරයෙන් පහළ වෙන වේදනාවක් පිංහතුනි සකස්සෙන්නේි නෑ. එනම් පිංහතුනි බලන්න දැමේ ආපස්සට ආපස්සට බලනවා කොමද මේකෝන දැන් සමහාරයට අරාපි කතා කර දං අධික කේන්තියංගන්න සමහාරවිට මේ කේන්තියන්ඩ හේතුව කනත් ශබ්දයත් කනතුළ පාල වනා සිතත් කියන මේ ස්පර්ෂ ස්වභාවේ වෙඩ පුළුවවා මොක දේකට හේතුව සමරටයට එහෙන්ඩ ඇති කෞුරුහරය අතිශය දරුණු වචනයකින් අපිට බයිනවා. එමනත්වන් සමහරයට ඇහෙන්න්්ඩ ඇති කේලමක් ආංනරය ඔයාට මෙහම කිව්ක් කියෙලා මොකක් හරි කේලමක් ඇහෙන්ඩඇති. ඔයවගේ ශබ්දයක් පදනම් කර ගෙන සමාරවිට ඇතිවිච්ච මේ දවේශයක් වෙන්නත් පුළවා. සමහට දැක්ක දෙයක් නිසා ඇති විච්චකේන්තියක් වෙන්නත් පුොළගහම එක කවරාකාරෝ තත්ත්වයකට අදාලායි හැබැයි පිවතුනි මේ කවරාකාරෝ තත්වයකට අදාළුනත් අපි තේරුන්ග්ඩෝනි මේ ආයතන හය ඔස්සේ ඇස කණනාසේ දිවශරීරයේ මනස බාහිර නිමිති අරමුණු කරගන්නවා මොනවද බාහිර නිමිති කෙලක් කියන රූප ශබ්ද ගන්දරහ සිස් පරශාරමුණු ඒළඟට මේ දෙකම සම්බන්ධ කරන සම්බන්ධකයා එතමයි විඤ්ඥාන ශක්තිය ඒ විஞ්ඥානයේ පහළවෙෙන තැනනුව අපියා කරහායකට බෙදනෝ එකෙන් අපි සිත කියලා කිව්ව්‍ය විඤ්్ානයට මේ සිත ක්‍රියාත්මක වෙනෝ මේ ආයතන හයත්තුළ එතගොට ඒ හයත් මෙතන ක්‍රියාත්මක වීම තුළ මේ සියල්ල පදනම් කරගිනයි ඉස්පර්ශය කියන තැන සකස්සෙන්නෙන් දැම් බලන්න පින්ංගතුනේ මේ ආකාර තුනක සමාවායෙන් ඉමනැත්ත මේ ආකර තුනක එකතුවෙන්ක්තම ස්පර්ශය කියනෙ එක ගොඩනැගිල තියෙන්නේ. හැබැයි පිංනතුනි ඔබ හොඳරට තේරුම්ගණ්ඩෝණි දැන් ඔය අපි කතාකරපු අපි එකක් ගමු දැම් මේ ඔක්කෝම ගන්නි නැත්තු අපි එකත් තැනක උදාහරන්ට ගමු. ඇසත් රූපත් ඇසේ පහළවෙෙන සිතත්. යම් තැනක පිින්න්නතුනි ඇසත් රූපත් කියන මේ දෙකෙහි යම් එකතුවක් යම් තැනක සිද්ධ නොවෙයිද ඒ තාක් කල්පිනතුනි ඇස තුළ ඇසට අනුකූල වූ සිත පහල වෙනවා කියනෙකක් සිද්ධ වෙන්නේි නෑ. ඒනම් අර ඉස්පර්ශය කියනදේක් පිළිබඳෝ කතා කරන්න කලිින්පිංහතුනි අපි තේරුන්ගණ්ඩෝනි ඒ ස්පර්ෂයට ශක්තිය දෙන මේ ඇස රූපස් ඇසහි පහලවෙෙන සිත කියන මේ අවස්ථාතුනිෙත් ඇසහි සිත කියන එක සකස්සෙන්නේ ඇසත් රූපත් කියන අවස්ථා දෙක පදනම් කරගෙන හේතු කරගෙන ඊළඟට මේ ඇස කියනෙ එක පහලවෙන්න ත් නෑ පින්හතුන රූප නිමිත්ත කියන එක නැතුව රූප නිමිත්ත කියන එක අපිට ගෝචරවෙන්නේ නෑ ඇස කියන ආයතන ස්වරෝපය නැතුව දැම් බලන්න මේ ඔක්කෝම එකනිකට සම්බන්ධයින පිමතුනිි දැන් අපිට තියෙන්න්නේ කේන්තිගේල්ලා. දැන් අපිට තියන ප්‍රශ්නය අපි දැන් හොන්දටම කේන්ති ගිහිල්ලා වෛරයෙන් ඉන්නේ හැබැය වෛරයත් කේන්තිය පලිගන්න මට්ටමට මේ ඒ තරං හිත බලවත්වෙලා තියෙන්නේ ඔන්න ඒ විදිහේ ක්‍රියාවලියත් තුළින් කොහමදී ක්‍රියාවලේ සිද්ධ වෙන්නේ දැන් හොඳයට බලන්න දෙඟ ියාපසට ොළින් ඳං එමු දැන් ඔන්න ඔබ අප්‍රමාන තරහකින් කේන්තියකින් එන්නේ ඒ අදාළ තත්වයට හේතුව ඊට අනුකූලෝව ඔබ තුළ සකස්සිච්ච සිතුවිලි සමුදායන්න අපි එකටිකව විතාරකය කියලා ඊට අනුකෝල සිතුවෙලි සමුදායම් ඔබ තුළ සකස්සින්න හේතුව ඊට අනුකෝලෝ හඳුනා ගැනීමක් එකනෙ සඥාව ඊළඟට ඒ සංඥාවක් එබනැත්තගේ හඳුනාගෙනීමක් සකස්වෙෙන්නේ නෑ ඊට අනුකෝල විඳීමක් නැත්තං. වේදනාව. ඊට අනුකොළ විඳීමක් කියනෙකක් සකස්සෙන්නේෙ නෑ ඉස්පර්ශයක් නැත්තං. ඉස්පර්ශයක් කියනෙකක් සකස්වෙෙන්නේ නෑ තුනක එකතුක් නැත්තන්. ඒත් තුනක එකතුව කියනෙකක් සිද්ධ වෙන්නේ නෑ පිංහතුනිි ඇස සහ රූප හෝ කන සහ ශබ්ද මේආදි වශයෙන්, අභ්‍යන්තර ස්වරෝපයක්ත් ආයතන ස්වරූපයක් බාහිරආයතන ස්වරෝපයක්ත් කියන මේ ආයතන ක්‍රියයක්ක්කාරීත්වේ එකනිකට සම්බන්ධ නොවන තාක් කල් ඇසෙහි සිත කනේ සිත නාසේ සිත කියලා මේ ආදී වශයෙන් සිතක් පහලවීමක් සිද්ධ වෙන්නේ නෑ. ඊළඟට ඇස කියන ආයතනී ක්‍රියත්මක වෙන්නේ නෑ රූප කියෙන ආයතනී සක්‍රියදායකත්වයකින් තොරවා. රූපා අයතනී ක්‍රියත්මක වෙන්නි නෑ ඇස කියන අයතනී සක්‍රියදායකත්යකින් තොරව. මිහැම්ම දෙයක්ම හේතුඵල දහමකට අයිති තවත් දෙයක්තුලින් යපෙන තවක් දෙයත්තුලින් ශක්තිමත්වෙන ධර්මතාාවයන්. ඔන්න ඔයි විදියට පිංහතුනි මේක හටගත්තේ කොහමද කියලමී සිත්තුවිල්ල මිච්චර බලවත්තුඉඩ මොකදද හේතුනී කියලා පිටිපස්සට පිටිපස්සට හොඳට හිතහිතා එයා මේ අරමුණ විස්ලේෂණය කරනවා ඒ විස්ලේෂණය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට එයාග අර කේන්තිය ගැන හිතහිතා ඒ කේන්තියට අනුකෝල සිතුවිලි පවත්වනේට සම්පූර්ණිින් වෙනස්සෙනවා ඊට අනුකෝල උපාධාන ශක්තියක් බලවත්තින ආකාරයට ගොඩනැගෙන ඒ ක්‍රියාවලි ඇන හිටිනවා. එයා සම්පූර්ණෙම වෙන පැත්තකට යාගේ අවධානය යොමු කරන මේක හට ගත්තික කොහොමද කියලා පිටි පස්සට පිටි පස්සට හිතහිතා බලනවා. එයාගේ අවධානය අර අදාල ක්‍රේෂ අරමුණින් මිදිලා කුසල් අරමුණක් කරා එයාගිසිත යොමුවෙලා ඉසිත බෝමොහොඳින් පාලනේ වෙනවා. බලන්න පිංවතුනි කොච්චර අපූරුද කියලා භාගගත් බදුරජාණන් වහන්සේගේ මේ හතරවෙනිි කාරණාව. ඒම විතර්කයන්ගේ සකස්සිච්ච ආකාරය මුණ වගේද කියලා හොඳට පිටිපස්සට පිටිපස්සට කරුණෙන් කරුණ විමසීමකට ලක් කරනවා. ඔන්න ඔය ආකාරයට පංන්නොත්තුන මේ සිතිවිලිවෙල සකස්වීම කොහමද කියෙලා හටගත්තේ කොහොමද කියලා පිටිපස්සි පිටිපස්සට, මේක හේතු පල සම්බන්ධතාවකට සම්බන්ධ කරගෙන් කෙනෙකුට විමසන්න පුළුවන්න. එයාගේ අර అකුසලයට යොමවිච් අකුසලයම මම කියලා ගත්තේ දරුණු ස්රූපය හිතින් බැහැරවිෙනවා. එක මාන්නේට රාගේටම ඕනෑම ආකාරේක අකුසල් සිතුවිල්ල පොද විපిංතුනි තැං ව අකුසල් සිතුවිල්ල තුළ හිත ඒ අනුසාాරగ වැඩරන්නනකොට අපිට හිතෙන්න්නේ. මේක මම කියන තැනැ ඉඳලන අපේඒ అකුසලඇත් එක් කටයුතු කරන්නේ. මේක මම කියන තැන කියන තැන ඉඳගෙන එයා අකුසලයක්ත්යක කටයුතු කරන කොට පින්තුනි එයාට දැනෙනව මේක ඇරගණ්ඩ බැරි එකක් එකන දුරරගණ්ඩ බැරිමට්ටමට බලවත් අකුසලයක් වගේ එයාට දැනින්දගන්නවා. ඒ දැනන්න ගන්නේ එයා ඒ තුළ මමත්තුයක් කියන දෙයක් ගොඩනගාගෙනන්න නිසා. හැබැයි මෙතන මම කියල දෙයක් නැති බව. මගේ කියල දෙයක් නැති බව තමන්ගේ ආත්ම කොටගත් බලවත්තුූ පැවැත්මක් මේ තුළ නැති බවයාට තේරෙන්ඩ ගන්නවා මේකේ හේතු පල සම්බන්ධගතාවේ හොඳරට මිනිහි කරනකොට. ඔන්න හොමයි පිංවතුනි, බදුරජාණන් වහන්සේගේ ධරමේ කුසලය වඩන පිින්වතුන්ට සිත නිවාගන්ඩ ඕන්න අකුසලේ තුළින්. එයා භාවිතා කළයුතු හතරවෙනි කාරණාව හැටියටයි බුදුරජාණන් වහන්සේ මේේ මිසිතුවිල්ලේ. හටගැනීම සකස්වීම මොනොවාගේ දෙක් කියෙලා බලනෙක පෙන්නවා අදාලෙ ඒකට බුදුරජාණන් වහන්සිේ හරි අපෝරු උපමාවක් විතක්ක සන්ටාන සූත්‍රයේ ලබාදෙනවා මොකද්දේ ලබාදෙන උපමාව පුද්ගලේක් වේගෙන් දුවනවා වේගෙෙන් දුවනවා මේ වේගෙන් දුවන පුද්ගල පිංහතුන්නේ යනගමන් කල්පනා කරනවා අනේ මේ මන්දුවනවා වේගි වැඩිටිකක් හිමිින් යනවා චර ේ ගങ ണ නෑ මంటටික ిමිං යනවා කියලා ර വේගෙන් න පුද්ගල හිමිං න් කල්පනා කරනවා. ඊළంග හිමං යන පුදගලයා කල්පනා කරනවා. අනේ මං ොකද මේ හිමංങ යන්නේ මන් නතරවෙනවා කියලා. ඔහම නතරවෙලා ඉන්නග මම්යා කල්පනා කරන ඒයි ම නතරවෙලායි මටපුළුවන් ඉඳගන්න. කෙලාෑ ඉඳගන්නවා ඉදග ඉන්න ම මේ පුදගල ල්ප නා කරන මම් කට දිനඳගෙනෙන්නේ. මං හොඳට නිදාගන්නවා අ කියල නිදාගන්නවා. අන්න ඒවාගේ සිතුවිල්ල ආරම්භ විච්චාකාරය පිළිබඳව. ඒක තියෙන බලය ඒකි තියෙන මේ බලවත් වූ නැගී සිටීම බෙලහීන මට්ටමකට පත්කරන්ඩයා දක්ෂවෙනවා ක්‍රමානුකූලවේඒකි සකස්වීම පිළිබඳව ආපස්සට ආපස්සට මෙිනහි කිරීම තුොළින්. තොට බුදුරජාණන් වහන්සේ වදාළම මේ ක්‍රමී පිින්වතුනි ඔබට ඇත්තටම ඔබේ ජීවිතේ ඕනෑම කටයුත්තකෙද භාවිතා කරන්න පොළොහන් දෙයක් මොකද හේතුව මේ කතාරන ආධ්‍යාත්මය පිළිබඳුන ඔබේ හිත ුණු කරගැෙනීම පිළිබඳ. ප තු දිනි ජීවිතතුව ්‍රශනව පිළිතුර හො රීම ේගයි. ඕනම දේගටට අපි එක පාරට උත්තර දෙන්න හදනෝ පිළතුර හොයන්ඩ බලනු හැබැ පින්නතුන්නේ ඒම එක පාරටම පිළිතුරු හොයන්න නැත්තුව. එක පරටම... මේ අනවශ්‍ය විදිහට මේ ්‍යම්යම් ප්‍රශ්නවලට අපි මැදිහත්තින්නේ නැත්තුව. අපිට බලන්න පොළුවන්නම් මේ දේවල් කොහොමද සකස්වන්නේ. මේවා කොහොමද මෙච්චරදුරට බලවත්තු නේ කියලා. ආපස්සට ආපස්සට කෙනෙකුට ප්‍රශ්නය වනත් මිනී කරලා. ප්‍රශ්නය තත්වය පිළිබඳව සකස්සිච් ආකාරය පිළිබඳව ඒක තින හේතු සම්බන්ධතාවේ පිළිබඳව හොඳයට යම් කිසිකෙනකුට මෙනහි කරන්න පුළුවන්නම්. අපි මේ මොහොත්තේ ඇතැම් ප්‍රශ්නෝලට ලබාදන පිළිතුරට වඩා. අර සම්මර්ෂනය කිරීමමුතුලින් ලබාධන පිළිතුර සමහරයට විද්දුවත්, ඒවාගේම විචක්ෂණ ශලි අවස්ථාවට උචීත විසුන්දුමක්වෙන්න පුළහාන්. එති මේක මේ දෙපැත්තරම සම්බන්ධ කරගන්න පොළුවන් අධ්‍යාත්මි වශයෙන් මේ අකුසල් පැත් ඔබට දුරුකරගන්නත් ඔබට පුොළුවංකම ලැබෙනවා, මේ ක්‍රමවේ දෙභාවිතා කිරමු තුළිින් ආපස්සට එස් හිතුවෙලි සකස්වීම. මේේ කිරීමන තුළි ඒවාගේ මොට තුොළ හංකම ලැබෙනනෝේ දින දා ජීවිත ඇතැම් බාහිර ප්‍රශ්නෝට පිරතුළ සපයයක්ද්දිී. එක්ක පාරට මේකට මැදි අත්තිෙන් නැත්තුව සොයන් විවේචනයක් ඒ පිළිබඳව ඇතිකරගින් සොයන් විචක්ෂණ ශීලීත්තුවයක් ඒ ප්‍රශ්නයට එල්ල කරලා ඒ ප්‍රශ්නී මොල සයාගෙන ඊට අනු කූලව අපට යම් විසඳම් ලබා දෙන්න පුළුවන්නම්. ඔබට ගට වඩා හොඳ ප්‍රතිඵලයා ඔබ මේ මහොතය අත්කරගන්නවට වඩා. හිත් ට බාගන්න ළුවන් කියලා ති මේ වෙලාව ඔබට අපපි ාශිරවාද කරනවා අද මේ කතා කරේ සිත සකස් කර ගැනීම සිත දමනය කරගැනීමට අපටවාශ කරන අතරවෙෙනනි කාරනාව එති මේ වෙලාපිංහතුන් ටපයාශිර්වාද කරනෝ අදවස පුරාම සියළු කටයුදතු සරුව ප්‍රකාරන සාර්ෘථකේවා ඔබගේ මේ සිත දමනේ කරගන්න වැඩ පිළිවල හොදිින් ඔබට සිද්ධ කරගන්නට මේ ධර්මානු ශාසනාව ඒ කාන්තේම හේතුවාසනාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම තුනරුවන් සරණයි. සැදැහැවතුනේ අදදවස්සේ ඔබ වෙනුවෙන් ලකන සිතනිවන බුදුබන උදැස්සන තර්මානුශ්්‍යාසනාව පවත්තුවන්නට යෙතුනේ කෑගල්ල හිල්වඩුන්න. හල්පිටියස්වී ශවිලාරාමව්‍ය හරවාසේ පූජ්ජ දැලිවල බුද්රක්කිත ස්වාමීන් වහන්සේ අපේ හාමුතුරුවනේ ඔබ වහන්සේ සිදුකරන ආගමික ශාසනික ධර්මප්‍රචාර්ක කටයුතු තවතවත් සිදුකරන්නට ත්‍රවිතරත්නයේ ආශීර්වාදය ලැබේවායි අපි සාදුසිතිින් ප්‍රාර්ථනා කරමෝ ලखाඩ සිත්ත නිවන බුදු පන උදැස්සන ධර්මදේශනාව සඳහා දායිකත්වය ලබා ගැනීමට ඔබ කැමතිනම් බෙන්ந்துவாයි හතයි බिந்துुුවයි හාරසිය අනු හතරයි விසියකයි විසි දෙක අංකேට කතා කර උතුම් ධර්මදානமය පින්කමට සම්බන්ධවන්න ඔබ සැමට සම්මා සම්බුදු सරணයි.